मंग गोडा रसट मालू टिका किरट हदस्ती मंगेट अरंतीनो तलपत् तलपत् ग्राम हारसी अरगेनो मेट मंग सोदलतीये इट पास बीलून गिरी मेवीती पड़ोट कपल अरंतीनो अम मिर्च कर हतर अरंतीनो मेती सुदलून इंगुरु एक मंच उपकरलतीये मिर्च कुड़ तेहली बागे अक्कारंतीनो तुलपा कुड़ तेहली अक्कारंतीनो गम्मिरिच कुड़ तेहली बागे आई मेथियन्ने कुरुंदु पोत्तु उलुहाल टिकक करගෙන තියෙනවා මේ තියෙන්නේ සූදුරු ටිකක් ඊට පස්සේ කහ කුඩු වරන් තියෙනවා මේ තියෙන්නේ රම්පේ කරපිංච පොල් කිරිය අවශ්‍ය වෙනවා අපිට ඒ වගේම දෙහි ගෙඩියක් විතර අවශ්‍ය වෙනවා අපි බලමු මේ මාළු ටික කිරට හදාගන්නේ කොහොමද කියලා මම මේ ඇතුළේට ගොඩාක් තෙල් දාගෙන නැහැ තෙල් මේස හැදි භාගයක් විතර තමයි එකතු කරගෙන තියෙන්නේ මම එකට එකතු කරනවා මේ විදියට සූදුරුයි උලුහාල් ටිකයි कितर मेक तेल तराजू पर करना है इड पासे मां कुंडपत के लिए तुना के कुछ करना है इड पासे मामा करते मेरे स्कूल टिके कुछ करना मैं ये भी करता मामा ये भी ये मेरे स्कूल मोली में कुछ करे मेरे स्कूल तीन सरगा तीन टिका का आडू है ना इड पासे करपिंच टिक एकटू करला मग पोळकिरी टिक एकटू कराने आणि මේ විදිහට මම මේකටම කහ කුඩු තේහඳි භාගය එකතු කරනවා ඊට පස්සේ මේ තියෙන්නේ වැදුණු නැති තොල පහ කුඩු බීලුන් ටික මම එකතු කරන්නේ සුදු ලුණුයි ඉඟුරුයි පොල් කිරි දාලා තියෙන නිසා මම දැන් මාළු ටික එකතු කරනවා මේ කිරි හොදි එක නිතරම හැඳි ගන්න ඕන නැත්නම් කිරි ටික කැට ගහන්න පුළුවන් මේ විදිහට රම්ප ටිකක් මම එකතු කරනවා मंदे गम्मी स्टिक करना नित्रम में किरी के हंडी गाड़ने ये मत किरी टीका कटके बलनवा मे विधिट माल कैडी कैडी වැඩි කරලා මේක මුලින් ලියා ගන්න ඕනේ. ලොටේ හැන්දකුත් මම එකතු කරනවා. ඊට මලි වගේ තවත් ටිකක් මම එකතු කරනවා. එකයි කාලක් විතර මම එකතු කරා. මම දැන් තමයි අමු මිරිස් එකතු කරන්නේ විනාඩි 7කට විතර පස්සේ මේ මම මේ විනාඩි 7 පුරාම හොඳින් මේ මාළු කිරි හොදියක හොඳින් හැඳි ගෑවා එහෙම නැත්නම් හොදියට කැට වෙන්න බලනවා මේ තියන්නේ විනාඩි 10කට විතර පස්සේ මේ විදිහට पदी उतरने लिपे गिंदर अड़करला तवत् विनाडी तुना तीयागने මේ තියෙන්නේ මම හදාගත්ත මාළු කිරි හොදි එක ලුණු එහෙම මදිනම් දාලා මම දැන් ලිප ඕෆ් කරනවා ඊට පස්සේ මේක හොඳටම නිමෙන්න තියාගෙන දෙක එකක් එකතු කරගන්න ඕනේ මාළු එක බිමින් තියලත් විනාඩි දෙකක් විතර යනකම් මේ විදිහට හැදි ගන්න ඕනේ දෙහි එකතු කරන්නේ මේක හොඳින්ම නිවුණාට පස්සේ හදාගත්ත කිරි මාළු එක හොඳටම නිමිලා තියෙන්නේ මම දැන් තමයි දෙහි එකතු කරන්නේ මේ විදිහට ගොඩාක්ම සුවඳට තියෙනවා රසක් වගේම ඇති තියෙන්නේ මම ගොඩාක් රසට හදාගත්ත කිරි මාළු එක මම ඒක කන්න මේ විදිහට ගියාප්ප ටිකක් අම්ම ගත්තා. ඒ වගේම පොල් සම්බෝලයකුත් හැදුවා. ඔයාලා try කරලා බලන්න මේ වගේම ගොඩාක් රස කෑම එකක් හදාගන්න. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න, like එකක් දාලා යාළුවොන් අතර share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.